වැට්පැත්තට යමු. අද 29 වෙනිදා. තව දවස් දෙකකින් මේ අවුරුද්ද ඉවරයි. තව දවස් තුනකින් නව අවුරුද්ද එනවා. ඒ නව අවුරුද්දේ අපේ තත්ත්වය කොහොමද? දෙසැම්බර් මාසේ 24 වෙනිදා රෑ වෙනදාට රත්ඥා හඬ ඇහෙනවා. හැබැයි මෑත කාලිනව ඒ රත්ඥා හඬ ඇහෙන්නේ නැහැ. රත්ඥා හඬ අත්‍යවශ්‍ය නැහැ. නමුත් රත්ඥා හඬෙන් කියන්නේ ඒක පිළිගන්න සූදානම් කියලා. හැබැයි දැන් ඇහෙන්නේ නැහැ කියලා කියන්නේ පිළිගන්න සූදානම් නැති එක නෙවෙයි, Tamanගේ ආර්ථික ශක්තිය Tamanගේ හිතේ සතුට නැහැ කියන එක. දෙසැම්බර් 31 වෙනිදා රෑ ජනවාරි 1 වෙනිදා පිළිගන්නට රත්ඥා හඬ අපිට ඇහුණා. වසර ගණනාවකට පිට සතුටින් නවසරක් වෙනකම් බලන් හිටියා. දැන් ජනවාරි 1 වෙනිදා කියනකොට බය වෙනවා. රටේ නායකයෝ රටේ පාලකයෝ කරපු කරන හැමදේනම් රට ගෙනල්ලා තියෙන තැනත් එක්ක අවුරුද්ද පිළිගන්න බයයි. ඇයි? අවුරුද්ද කියපු ගමන් බදු මතක් වෙන්නේ, හිරවීම මතක් වෙන්නේ, ආර්ථික ගැටලුව මතක් වෙන්නේ, පීඩණය දැනෙන්නේ. සිසුන්ගේ කරේ වැඩ්බත් දෙල්ලයි සාලිය කුමාර එහෙමයි අද අරුණට ප්‍රධාන ශිෂ්‍ය පාට එළිය. වැඩ්බත් දෙන්න අධ්‍යාපන සේවාව නිදාසුවද පාසල් ළමයින්ගේ සපත්තු නිලැඳුම් මසන රෙදි අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ ආදී සියල්ලම වැඩ්බදු වැඩිවීමට අදාළ බව මුදල් අමාත්‍යාංශයේ සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටිනෝ. එමෙන්ම ඩීසල් ගල්ලඟුරු ආදියටද වැඩ්බදු අදාළ වීම නිසා විදුලි බිලට දේ බලපෑමක් එල්ල කරනු ඇතැයි අනාවරණය වෙනෝ. වැඩ්බදු සංශෝධන පනත සහ එහි බලපෑම සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ සවස පැවති මාධ්‍ය හමුවේදී මේ තොරතුරු අනාවරණය වෙනෝ. රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම සඳහා මෙම බදු සංශෝධන සිදු කළ බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශක තනුජා පෙරේරා කියන. වසරකට රුපියල් මිලියන 15ක් පැවති වැඩ්බද්දට ලියාපදිංචි වීමේ සීමාව 2020 වසරේ සිට වසරකට රුපියල් මිලියන 300ක් දක්වා වැඩි බවත්, මේ නිසා වැඩ්බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී තිබූ විශාල වැඩ්බදු ගොනු සංඛ්‍යාවක් අක්‍රීය තත්ත්වයකට පත් වූ බවත් ඇය කියන. මේ වන විට එම සීමාව රුපියල් මිලියන 80ක් දක්වා වූ සීමාවකට ගෙනවිත් තිබෙන බවත් ඇයි කියනවා. කෙසේ වෙතත් ලබන වසරේ ජනවාරි මාසයේ සිට එම ලියාපදිංචි සීමාව වසරකට රුපියල් මිලියන 60 දක්වා අඩු වන බවත් ඇයි සඳහන් කිරීමක් කළා තියෙනවා. හැම එකක්ම එන්න එන්න හිර වෙනවා. හරි, අර මිලියන 15 තිබුණේ වැඩ්බද්දට ලියාපදිංචි වීමේ සීමාව, පස්සේ මිලියන 300 දක්වාම ඒක උඩට ගෙනිච්චා. දැන් ඒක වැරදි තීන්දුවක් තීරණයක් කියලා සමහරුන්ට අර්ථ නිරූපණය කරන්න පුළුවන්. හැබැයි ඒක 80 දක්වාම පහළ බස්සලා තවත් 60 දක්වාම පහළ බස්සලා ලං කරන්නට හදන. එතකොට කී දිනෙක ඒකට 80 වෙනවද කියන ප්‍රශ්නේ මතුවෙනවා. හරි, මේක දානවා පාසල් නිලැඳුම් වැසීමට රෙදි මිලදී ගන්නේ නම් සාමාන්‍ය පරිදි බදු අයවන බවත්, එහි වෙනසක් සිදු නොවන බවත්, මේ වන විටත් සපත්තු ඇඳුම් පැළඳුම් අභ්‍යාස පොත් පෑන් පැන්සල් ආදිය වැඩ්බද්දට යටත් බවත්, එම භාණ්ඩ සඳහාද දැන්ට පවතින 15%ක වැඩ්බද්ද ලබන වසරේ ජනවාරි 1 වෙනිදා සිට 18% දක්වා වැඩි වෙන බවත් ඇය සඳහන් කළා කියලා වාර්තා කළා තියෙනවා. දැන් මේක හරි ලස්සන ප්‍රධාන ශිෂ්‍ය පාඨයක්. සිසුන්ගේ කරේ වැඩ්බද්ද දෙල්ලයි බෑග් එකක් සපත්තු දෙකක් කියලා කියන්නේ අත්‍යවශ්‍ය දේවල් අධ්‍යාපනයේ හදාරන දරුවෙකුට ඒකටත් මේවා ගහනවා කියලා කිව්වම්